සුබ මධ්‍යහනක් ඔබ ITN දිවාපුවත් සමගින් මම සහන් උඩුව විදාන මම මාල්කී උඩල මත්ත ප්‍රථම අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත ශ්‍රී ලංකාවේ දේශපාලන කැපවීම ජගත් මානව හිමිකම් කවුන්සිලේ ඇගයුමට ආර්ථික මෙන්ම ආධ්‍යාත්මික සංවර්ධනයටත් පියවර සමාජ සංවර්ධනයටද ඉහළම මුදලක් වෙන් කරන බව අගමැති පවසයි. විල්පත්තු ගැන තමන්ට එරෙහි ප්‍රචාර අසත්‍ය බවට ඇමති බදුදීන්ගෙන් ප්‍රකාශයක්. චීනයේ කම්හලක පිපිරීමකින් 47ක් මිය ගොස් 640කට තුවාල. ශ්‍රී ලංකාවේ සංහිඳියාව ප්‍රවර්ධනය වගවීම සහ මානව හිමිකම් මෙන් ජගත් මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කරන යෝජනාව කිසිදු ඡන්ද විමසීමකින් තොරව සම්මත වුණා. ඒ සමග 2015 ඇති කරගෙන යන යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාවට තවත් වසර 2ක කාලයක් හිමි වනවා. මෙහිදී විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා කියා සිටියේ මේ ආකාරයෙන් මෙම යෝජනාව සම්මත වීම ශ්‍රී ලංකාවේ දේශපාලනික කැපවීම සහ රජයේ ගෙන ඇති ප්‍රගතිශීලී පියවර පිළිගැනීමේ සලකුණක් ලෙස ශ්‍රී ලංකා රජය සලකන බවයි. Madam High Commissioner, at the outset, we thank you for the acknowledgement throughout your report. විදේශ අමාත්‍යවරයා මෙහිදී තවදුරටත් කියා සිටියේ බිම්මට්ටමේ කරුණු තහවුරු කර ගැනීම සඳහා අදාළ දේශීය ආයතන සමග සමීපව කටයුතු කරන මෙන් මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයට ඇරයුම් කරන බවයි. බිම්මට්ටමේ ඇති කරුණු තහවුරු කර ගැනීම සඳහා ජාතික මානව හිමිකම් කොමිසම ඇතුළු ස්වාධීන ආයතන සමග සමීපව කටයුතු කිරීමෙන් සැබෑ තොරතුරු ලබා ගැනීමට හැකියාව ලැබෙන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා. ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ප්‍රගතිය සහ මුහුණ දෙන සැබෑ අභියෝග පිළිබඳ වඩාත් යථාර්ථවාදී තක්සේරුවක් මිලග වසරේ ඉදිරිපත් කිරීමට මානව හිමිකම් කවුන්සිලයට ඉන් අවස්ථාව සැලසෙනු ඇති බවද අමාත්‍යවරයා කියා සිටියා. සියලු කාර්යයන් සාර්ථක කර ගැනීම සඳහා අදාළ හවුල්කරුවන්ගෙන් ලැබුණ සහාය අගය කරන බවද ඔහු පැවසුවා. මානව හිමිකම් කවුන්සිලයේ කාර්යයන් කෙරෙහි ශ්‍රී ලංකාව සතු විවෘත සහ ඵලදායී ප්‍රවේශය ඉතා හොඳින් හඳුනාගෙන තිබෙනවා. ප්‍රධාන මානව හිමිකම් සංවිධාන 7ක් සහ විශ්ව කාලාන්තර සමාලෝචනය සමග සමීපව ශ්‍රී ලංකාව කටයුතු කර තිබෙනවා. මානව හිමිකම් විශේෂ නියෝජිතයන් සහ ස්වාධීන විශේෂඥයන් කර ඇති සංචාර 8කට පහසුකම් සැපීමටද ශ්‍රී ලංකාව කටයුතු කළා. ඒ තුලින් ශ්‍රී ලංකාව කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු 10කට අධික නිර්දේශ සංඛ්‍යාවක් ලැබී තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සැපේන ප්‍රතිපාදන වලින් මාර්ගෝපදේශනය ලැබ රටේ ජාතික අරමුණු එක හා සමානව සියලු ශ්‍රී ලාංකිකයන්ගේ සුබ සාධනය ආරක්ෂා කිරීම සඳහා ප්‍රායෝගික විසඳුම් සෙවීමට කැපවී සිටිනවා. සියලු පුද්ගලයන්ට සමස්ත ශ්‍රී ලාංකික සමාජයටත් රටෙන් පිට සිටින සියලු සංවාදකයන්ටත් සහතිකයක් ඉන් ලැබෙන බවයි විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා මෙහිදී සඳහන් කළේ. රට තුළ භෞතික සම්පත් සංවර්ධනය කරන අතරතුර ආධ්‍යාත්මික සංවර්ධනයද අරමුණු කරගනිමින් ත්‍රිපිටකහාභි වන්දනා සතිය ක්‍රියාවට නැංවූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. විනයෙන් හැදියාවෙන් සහ හික්මීමෙන් යුත් යහපත් පරපුරක් නිර්මාණය කිරීමට මඟ පෙන්වමින් රටපුරා ජනතාව දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවද ජනාධිපතිතුමා සඳහන් කරනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව සඳහන් කළේ අරලගන්විල විදුමින පිරිවෙනේ දෙමහල් සංඝවාසය සංඝසතු කොට පූජා කිරීමේ උත්සවයට එක්වෙමින් මේ සඳහා රුපියල් මිලියන 16ක් පමණ වැය කර තිබෙනවා. ආගමික වතාවත් වලින් අනතුරුවයි ජනාධිපතිතුමා දෙමහල් සංඝවාසය විවෘත කළේ. දහම් පාසල් සිසුන් සහ පිරිවෙන් සඳහා පොත් කට්ටල ප්‍රදානයද මෙහිදී සිදු කෙරුණා. ජනාධිපතිතුමා වෙනුවෙන් සිහිවටන තිරණයක්ද පිළිගැන්වුණා. විදුමින පරිවේනාධිපති පූජ්‍ය නෙතුල් ගෝලෑවේ ධම්මාලංකාර ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේද උතුරුමැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක මහතා ඇතුළු විශාල පිරිසක්ද මෙම අවස්ථාවට එක්ුණා. අද නව ආර්ථික රටාවන් විදේශීය සංස්කෘතියෙන් සමග බරපතල සමාජ පිරිහීම් සිදුවෙමින් තිබෙන කාලයක අපිට ඉතාමත් අවශ්‍ය වෙනවා භෞතික සම්පත් සංවර්ධනය වගේම මේ රටේ ආධ්‍යාත්මික සංවර්ධනය. ඒ ආධ්‍යාත්මික සංවර්ධනය මුල් කරගෙන තමයි ත්‍රිපිටකාභි වන්දනා සතිය නම් කරලා විනය සූත්‍ර අභිධර්ම උතුම් ත්‍රිපිටකය පිළිබඳව රටේ ජනතාව තව තවත් දැනුවත් කරමින් ජාතික උරුමයක් කළා වගේම මුළු ලෝකවාසී ජනතාවගේ අවධානය යොමු කරලා පිළිගැනීමක් ඇති කරන්නයි අපි ලබන 23 වෙනිදා ත්‍රිපිටකය ලෝක උරුමයක් කරන්නට යුනෙස්කෝ ආයතනයට බාර දෙන්නේ. ඒ නිසා මෙවැනි භෞතික සම්පත් සංවර්ධනය. යහපත් සමාජයක් ගොඩනගන්න ආධ්‍යාත්මික වශයෙන් ගොඩනගන්න ඒ කරන කාර්යයන් පන්සල, පල්ලිය, කෝවිල මේ සියල්ල මුල් කරගෙන අපි රටක් විදිහට යහපත් සමාජයේ අවශ්‍යතාවයන් අපි ඉෂ්ට කරන්න. මම ඊටම සතුටු වෙනවා අද අපේ වන්දනීය පූජනීය ගෞරවනීය මහා සංඝරත්නය පෙරදරි කරගෙන මේ උතුම් පුණ්‍ය කටයුත්තට අද සහභාගී වෙලා මේ ප්‍රදේශයේ තිබෙන අනිකුත් සංවර්ධන කාර්යයන් සමග මේ ප්‍රදේශයේ තුල කෙරෙන වෙනස්කම් එක්කේ පරිවර්තනයක් එක්ක මේ සන්ධ්‍යාවේ ඔබ සමග පන්න ලැබීම ගැන මේ අතර පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන යටතේ ඉදිකෙරණු අරලකන්විල ගොවිජන සේවා මධ්‍යස්ථානයේ විවෘත කෙරුණේද ජනාධිපතිතුමා අතින් රුපියල් මිලියන 14ක් මේ සඳහා වැය කර තිබෙනවා. පිබිදෙමු පොළොන්නරුව යටතේ රුපියල් මිලියන 139ක් වැය කරමින් අරලකන්විල ජල ව්‍යාපෘතිය ක්‍රියාවට නැන්නුණා. එම ව්‍යාපෘතියද ජනාධිපතිතුමා අතින් ජනතා අයිතියට පත් කෙරුණා. අරලගන්විල, අරලගන්විල බටහිර, පිබුරත්තෑව ආදී ප්‍රදේශ රැසකට මෙමකින් පානීය ජලය සැපෙනවා. අධ්‍යාපනයට සෞඛ්‍යයට මෙන්ම සමාජ සංවර්ධනයටද රජය විශාල මුදලක් වෙන් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ ජාතික සමාජ සංවර්ධන ආයතනයේ උපාධි ප්‍රධානෝත්සවය අමතමින්. පශ්චාත් උපාධි, ශාස්ත්‍රවේදී උපාධි සහ ඩිප්ලෝමා මෙහිදී ප්‍රදානය කෙරුණා. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති මෙම උත්සවයට අමාත්‍ය දයා ගමගේ මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය අලි සහීර් මෞලානා මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා. සමාජ සේවා කියන එක අතකින් අපි ඒ කාලේ සෞඛ්‍යාංශයේ කොටසක් හැටියට අරගත්තා. ළමයින් පිළිබඳ, කාන්තාවන් පිළිබඳ, අසරණයන් පිළිබඳ. දැන් ළමයි පිළිබඳ වෙනම අංශයක් තියෙනවා. සමාජ දියුණු වෙන්න සමාජ එක අංශයට ඇත්ත වශයෙන්ම සහයෝගය, උපදෙස්, සත්කාර වමනයි. කවුද ඒක ලබා දෙන්නේ? ආණ්ඩුවක් හැටියට මම කියන්නේ හැමදාම කියන එක අපි විශාල මුදලක් අපිට යොදවන්න තිබුණා අපේ නායකයන්. තව කොටසක් ගිහින් තියෙනවා රජයේ සේවකයන්ගේ පඩි ගෙවන්න. ඒත් ඊටු සල්ලි වලින් අපි අවධානය යොමු කරේ සමාජ අංශයට. එහෙනම් අධ්‍යාපනයටයි සෞඛ්‍යයටයි මුදල් දීලා තියෙනවා. දැන් තියෙන්නේ ඊළඟ අංශයට යන්න. මේවා දියුණු වෙන්න. මොකද දුන්නේ සමාජ අංශයට. ඒ අංශයෙන් එක්ක ඊළඟට යන්න තියෙනවා. විල්පත්තු රක්ෂිතය සම්බන්ධයෙන් Tamanට එරෙහිව ගෙන යන ප්‍රචාර අසත්‍ය බව අමාත්‍ය රිෂාඩ් බදුදින් මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. පාර්ලිමේන්තුවේ වැඩිදුර තොරතුරු ධනුෂ්ක බණ්ඩාරගෙන්. අයිබෝවන් පාර්ලිමේන්තුව අදත් පෙරවරු 9:30ට කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා. පුළුමුඩේ ඛනිජවැලි නිධිය පුද්ගලික අංශයට විකිණීමට ක්‍රියා නොකරන බව අමාත්‍ය රිෂාඩ් බදුදීන් මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ස්ථාවර නියෝග 272 යටතේ විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඛනිජ තෙල් නිධිය බාර ගන්නා විට එහි ස්ථාවර තැන්පතු ලෙස රුපියල් මිලියන 300ක් තිබූ බවත් මේ වන විට ඒ රුපියල් මිලියන 3000ක් දක්වා ඉහළ නැංවීමට හැකි වූ බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා. මෙහි නිෂ්පාදන අගයදාමය ඉහළ නංවා ගැනීමට පෞද්ගලික අංශයේ සහාය ලබාගෙන නැති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා. තවදුරටත් අදහස් දක්වූ අමාත්‍ය රිෂාඩ් බදුදීන් මහතා ප්‍රකාශ කළේ විල්පත්තු රක්ෂිතයට හානි කරන බවට මේ දිනවල පැතිර යන ප්‍රචාර සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවයි. සමාජ මාධ්‍ය හරහා Tamanට මඩ ගැසීමේ ව්‍යාපාරයක් ක්‍රියාත්මක බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා. ඉන් අනතුරුව අදහස් දක්ව වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපති කොමිසමක් පත් කර ඇති බවයි. අමාත්‍ය ජෝන් අමරතුංග මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කළේ ඉඩම් ලබා දී ඇත්තේ පසුගිය පාලන සමයේදී බවත් රක්ෂිත ඉඩම් කිසිදු ආකාරයකින් ලබා නොදෙන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා. අයවැය සමාජ විවාදයේ 8 වන දිනය අදයි. අද දිනේ කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග හා විහිවර, ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශවල වැය ශීර්ෂ විවාදයට ගැනෙනවා. විවාදය අද සවස 7:30 දක්වා පැවැත්වෙනවා. පාර්ලිමේන්තුවේ වැඩිදුර තොරතුරු ගෙනීමේ බලාපොරොත්තුවෙන් දැනට මම පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට මම ධනුෂ්ක බණ්ඩාර. ස්තුති ධනුෂ්ක තොරතුරු ගෙනීම සම්බන්ධයෙන්. විල්පත්තු රක්ෂිතය ආසන්නයේ ඇති විලත්තකුලම් රක්ෂිතය නීති විරෝධීව එලිපෙහෙලි කර ජනාවාස ඇති කර ඇති බව පවසමින් ගොනු කළ රේට් පෙස්සම ජූනි 28 වනදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද නියෝග කළා. අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු පාර්ශව කිහිපයකට එරෙහිව මෙම පෙත්සම ගොනු කළේ නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා සහ මාධ්‍යවේදී මලින්ද සෙනවිරත්න මහතායි. ඔවුන් දෙදෙනා 2020 පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා තරඟ කිරීමට අපේක්ෂා කරන බවද පෙත්සමින් පවසා සිටිනවා. වෙඩි වැදීමකින් තුවාල ලබා සිටියේ බෙලියත් ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක කපිල ප්‍රියදර්ශන මහතා අද පෙරවරුවේ ජීවිතක්ෂයට පත් වුණා. ඒ කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේදී ඒ සමග තවත් පුවත් කිහිපයක් කෙටි සටහන විශේෂාංගයෙන්. බෙලියත්ත පල්ලත්තර මොදරවාන ප්‍රදේශයේ සිය නිවසේදී බෙලියත්ත ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයාට වෙඩි වැදී තිබුණේ පසුගිය 20 වෙනිදායි. ඉන් බරපතල තුවාල ලැබූ ඔහු තංගල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කරාපිටිය රෝහලට මාරු කර යවා තිබුණා. එහි ප්‍රතිකාර ලැබමින් සිටියදී අද අලුයම ඔහු මිය ගිය බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නේ. කැබ්‍රතයක් ගිනිගෙන පුද්ගලයෙකු පිලිස්සී මිය ගොස් තිබෙනවා. ඒ මොනරාගල හොරම්බුව සුදුවතුර ආර මාර්ගයේ කැලෑපද ප්‍රදේශයකදී. මොනරාගල පොලිසියට ලද තොරතුරක් මත පොලිසිය එම ස්ථානයට ගොස් පරීක්ෂණ ආරම්භ කළා. ඒ අනුව මරණකරු මොනරාගල හුලන්දා ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙක්. මොහු සිය බිරිඳ සමග ආරවුලක් ඇති කරගෙන ඊයේ පස්වරුවේ මෙම කැබ්‍රතෙන් නිවසෙන් පිටව ගොස් ඇති බවයි විමර්ශනවලදී හෙළිව ඇත්තේ. බලපත්‍ර නොමැතිව මැණික් ගැරූ 5 දිනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ භගවන් තලාව තෙරේසියාවත්ත ප්‍රදේශයේ කෙසෙල්ගමුව ඔයේ මැණික් කරමින් සිටියදී. සැකකරුවන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි භගවන් තලාව පොලිසිය පවසන්නේ. ලෝක ජල දිනය අදට යෙදී තිබෙනවා. එවෙනුවෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මකයි. පිරිසිදු පානීය ජලය නොමැතිවීමෙන් ලොව පුරා දහස් ගණන් ජනතාවක් පීඩාවට පත්ව සිටිනවා. ජනතාවට ජීවත්වීම සඳහා අත්‍යවශ්‍යම මූලික අවශ්‍යතාවක් වන ජලය රැක ගැනීම සමගිය යුතුකමක්. මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් පිරිසිදු ජලය දූෂණය වන අවස්ථා පමණයි. ජලය අරපිරිමැස්මින් භාවිත කරන අතර ජලය දූෂණයට ලක් නොකර පිරිසිදුව තබා ගැනීමටද සියලු දෙනාගේ යුතුකමක් වෙනවා. ලෝක ජල දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජල සම්පත් මහත් ගරුත්වයෙන් සැලකූ දේශයක් ලෙස ශ්‍රී ලංකාව අනාදිමත් කාලයක සිට ජල සම්පාදනය කළමනාකරණය හා සුරක්ෂිතතාව සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කර ඇති බව පවසනවා. ස්වභාවික ජල සම්පත රැක ගැනීම සඳහා සමස්ත ජනතාවගේ සක්‍රීය දායකත්වය හිමි විය යුතු බවයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ. ලෝක ජල දිනය වෙනුවෙන් ප්‍රධාන උත්සවය බණ්ඩාරනායක අනුස්මරණ සමන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙනවා. ඒ පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ නිෂාදී ගුණවර්ධන. වසර 2030 වන විට මේ ලෝකේ තියෙන වටිනම සම්පත ජලය කියලා මානව විද්‍යාඥයින් මේ වන විට සැකපල කරලා තිබෙනවා. ශ්‍රී ලංකාව විවිධ අවස්ථාවන් වලදී ඉඩෝර අවස්ථාවන් වලට මුහුණ දුන්නත් විශ්වය අපිට කොහොම හරි ජලය ලැබලා දුන්නා. විශ්වය අපිට සාධාරණයේ ඉෂ්ට කළාට අපි විශ්වය වෙනුවෙන් සාධාරණයේ ඉෂ්ට කරනවාද? මෙන්න මේ ප්‍රශ්නාර්ථය සෑමදාම අප සතුව තිබෙන ප්‍රශ්නාර්ථයක්ම වේවිද කියන වග අපි දන්නේ නැහැ. කොහොම වුණත් අපි ජාතියේ වගකීම් අතදරන මාධ්‍ය නාලිකාව විදිහට ඒ පිළිබඳව නිරන්තරයෙන් මතක් කරන්නට අපි සූදානමින් ඉන්නවා. අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ ප්‍රධානත්වයෙන් අද දවසේදී මේ ජාත්‍යන්තර සමුළුව වෙනුවෙන් පවත්වන ශ්‍රී ලංකේ සමුළුව ආරම්භ වුණා. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන මහතාත් මේ අවස්ථාවට සම්බන්ධ වුණා. විශේෂ සංදර්ශන, ඒ වගේම විශේෂ දේශන, සාකච්ඡා මේ වැඩසටහන මෙම භූමිය තුළ මේ වන පිටත් ක්‍රියාත්මකයි. අපි තෙක මේ වෙලාවේ ඉන්නවා ජාතික ජල සම්පාදන හා ජල අපවාහන මණ්ඩලයේ සමාන අධිකාරී දීප්ති සුමනසේකර මහතාව අපි සම්බන්ධ කරගන්නට සූදානම්. මොකක්ද ඇත්තටම මේ තේමාව තෝරා ගැනීම පදනම වෙන්නේ? ඇත්තටම මේ වසරේ ලෝක ජල දිනයේ තේමාව විදිහට දීලා තියෙන්නේ කිසිවෙකු අත් නොහැර කියන තේමාව. ඒකේ ඇත්තටම ඒකෙන් පිළිබිඹු වෙන්නේ අපි මේ ජලය කියන එක හැම කෙනෙකුටම හැම දෙයකටම මේ ලෝක පැවැත්මට අවශ්‍ය කරන දෙයක්. ඉතින් අපි මේ ජල සම්පාදනයක් කවර හෝ ආකාරයක ජල සම්පාදනයක් ලබා දෙනවා නම් ඒ හැම කෙනෙකුටම සාධාරණ වෙන විදිහට, ඒ කියන්නේ දුප්පත් පොහොසත්, එහෙමත් නැත්නම් ග්‍රාමීය සහ නාගරික, ස්ත්‍රී පුරුෂ, ළමා ලපටි, වැඩිහිටි මහලු, ඒ කිසි කෙනෙක් අතහැරෙන්නේ නැතුව ඒ හැම දිනකටම පොදු විදිහට මේ ජල සම්පාදනය ලබා දිය යුතුයි. වගාවට හෝ වේවා, පානීය ජලයට හෝ වේවා, කවර හෝ ආකාරයකට අවශ්‍ය කරන තමන්ගේ අවශ්‍ය කරන ජල ප්‍රමාණය සාධාරණව ලබා දෙන එකක් තමයි කිසියෙකු මගහැර නොහැර කියන එකේ තේරුම වෙන්නේ. ස්තුතියි ඔබතුමන්ට. අප සූදානම් මේ පිළිබඳව තවත් වැඩිදුර තොරතුරු ඉදිරි ප්‍රවෘත්ති විකාශයන් තුලින් ඔබට ගෙනෙන්නට ITN ප්‍රවෘත්ති අංශය වෙනුවෙන් මම නිෂාද ගුණවර්ධන. සමස්ත සමාජයෙන්ම වාර්ගිකත්වය බැහැර කළ යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. අම්පාරේ පැවති උත්සවයකදී මහතා මේ බව සඳහන් කළා. මැතිවරණ කියන එක හැම දිනාටම සමානව සලකන එක. මරණය ඇරුණම ભેදයක් නැතුව හැම දිනාටම ලැබෙන දේ තමයි ඡන්දය. මැතිවරණ කමිෂන් සභාව අනිවාර්යයෙන්ම වාර්ගිකව හේතු මත වෙනස්ව සැලකීම් වලට ඉරි වෙන්න ඕනමයි. බලාපොරොත්තු වෙන්න ඕනේ වාර්ගික වශයෙන් වෙනස් කොට සැලකීම තුරන් කිරීමේ දිනයක් පමණක් නෙවෙයි සදාකාලිකවම අපේ සිත් තුළට ඇතුල් කරගන්න. අපි අදාන බොහෝ ආගම් වල කිසි කෙනෙක් වෙනස්ව සැලකෙන්නේ නැහැ කියන එක ජාතිකත්වය හා වාර්ගිකත්වය අනුව වෙනස් කර සැලකීමට එරෙහි ජාත්‍යන්තර දින උත්සවය අම්පාර දිසාපති කාර්යාලයේදී පැවැත්වුණා. මෙහි ප්‍රධාන ආරාධිතයා වූයේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතායි. අම්පාර දිසාලේකම් DLM බණ්ඩාරනායක මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. යාපනයේ ප්‍රදේශයේ කැලිකසලේ ක්‍රැස් කිරීමේ වැඩපිළිවෙලට සහාය ලබා දීමට ජපානය ඉදිරිපත්ව සිටිනවා. යාපනයේ මහනගර සභාවේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කැලිකසල එක්රැස් කිරීම හා කළමනාකරණ වැඩසටහනට තවදුරටත් සහාය ලබා දීමට ජපානය තීරණය කර තිබෙනවා. ඒ අනුව කැලිකසල එක්රැස් කිරීමට උපයෝගී කරගන්නා ට්‍රක් රථ 4ක් යාපනයේ මහනගර සභාව වෙත ඉදිරියේදී ලබා දීමට නියමිතයි. ව්‍යාපෘතියට අදාළ කිවිසුමට පසුගියදා අත්සන් ලැබුණා. ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිරා සුකියාමා හා යාපනය නගරාධිපති ආනෝල්ඩන මහත්වරුන් එම අවස්ථාවට එක්ව සිටියා. බිම්මට්ටමේ මානව ආරක්ෂණ වැඩපිළිවෙල යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ. දිවයින පුරා සිදු කරන සංවර්ධන වැඩසටහන් කිහිපයක තොරතුරු සංවර්ධන පුවත් විශේෂාංගයෙන්. බේරුවල මාලිකා හේන සෑම් රිෆායි හාජියාර් මහ විදුහලේ නව තෙමහල් ගොඩනැගිල්ල සෙසු අයිතියට පත් කෙරුණා. ඒ බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසත් සාලි මහතාගේ ප්‍රධානත්වයෙන් නවීන පහසුකම් වලින් සමන්විතවයි ගොඩනැගිල්ල ඉදි කර තිබෙන්නේ. වැය කළ මුදල රුපියල් ලක්ෂ 250ක්. ගම්පෙරළිය සංවර්ධන වැඩසටහන යටතේ ඉදි කළ රත්නපුර ශ්‍රී පලාපත්තල සේවා පියස ජනතා අයිතියට පත් කෙරුණා. ඒ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ විජේතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් රුපියල් ලක්ෂ 25ක මුදලක් මේ සඳහා වැය කර තිබෙනවා. ග්‍රාම නිලධාරී කාර්යාලයක්, සමෘද්ධි සංවර්ධන නිලධාරී කාර්යාලයක්, කෘෂිකර්ම පර්යේෂණ නිලධාරී කාර්යාලයක් හා ආර්ථික සංවර්ධන නිලධාරී කාර්යාලයක් මීට ඇතුළත්. ප්‍රදේශයේ ගම්මාන රැසක ජනතාවට මෙමකින් සෙත සැලසෙනවා. දැන් අවධානය ක්‍රීඩා පුවත් වෙත. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමක් සමග පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය 3-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට එංගලන්ත කාන්තා කණ්ඩායම සමත් වුණා. ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරගමාලාව මේ දිනවල පැවැත්වෙනවා. ඒ අනුව කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී පැවති තුන්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයේ කාසිය වාසී දිනු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. සිය පන්දුවාර 50 අවසානයේදී සියලු දෙනා දැවි ඔවුන් ලකුණු 174ක් ලබා ගත්තා. ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභිනිය වූ හර්ෂිතා මාධවී ලකුණු 42ක් රැස් කළා. හංසිමා කරුණාරත්න ලකුණු 28යි. පන්දු යැවීමේදී ආන්ටා ග්‍රබ්සෝල් ලකුණු 30කදී කඩලු 2ක් බිඳහෙළුවා. ඇලෙක්ස් හාඩ්ලි සහ කාට් කෝස් කඩලු 2 බැගින් දවා ගත්තා. පිළිතුරින්ම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම පන්දු වාර 26යි පන්දු 1කදී කඩලු 2ක් පමණක් දැවි ලකුණු 177ක් ලබා ගනිමින් සිය ජයග්‍රහණය වාර්තා කළා. එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභිනිය වූ ඇමි ජෝන්ස් ලකුණු 76ක් ලබා ගත්තා. ඇයට අනගි සහයක් වෙමින් ටැමි බියුමන් ලකුණු 63ක්ද ලෝරින් ටින්ෆීල්ඩ් නොදැවි ලකුණු 29ක්ද රැස් කළා. පන්දු යැවීමේදී ශශිකලා සිරිවර්ධන කඩලු 2ක් දවා ගත්තා. මෙම පරාජයත් සමග ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලි 5ක තරග 15කින් තරග 14ක් පරාජයට පත්ව ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ පසුවනවා. දෙරට අතර පැවැත්වීමට නියමිත තරග 3කින් සමන්විත 20-20 ක්‍රිකට් තරගාවලිය පී සරවන මුත්තු ක්‍රීඩාංගණයේදී ලබන 24 වනදා ආරම්භ වනවා. ඒ සමගින් ITN දිවා පුවත් අවසන් වනවා. පසුරු දෙකේ සිට පැයෙන් පැය පුවත් විකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.itnnews.lk